Nasi erambe kan nerai me pale turu me budinat situle sin sarasa pak vite vasanate hak sondu reya pahan hamudruwane ගොඩක් වෙලාද ඇවිල්ල? අනේ නෑ හාමුදුරුවනේ. මම දැන් ආව විතර. මේ පාර දහම් පාසල් උත්සවයට ළමයි ටිකත් එකතු කරගෙන සඳ කිඳුරු නාඩගම කරන්න කියලා බැලුවේ. මං ඒත් බැලුවා හාමුදුරුවෝ මොකද මේ කිඳුරයි කවි කියන්නේ කියලා. කිඳුරගේ චරිත නම් යාන්තම් පිරිමි ළමයෙක් කැමති කරවගත්තා. ඒත් කිඳුරගේ චරිත කරන්න තමයි තාම ගෑණි ළමයෙක් කැමති කරව ගන්න බැරි වුණේ. දැන් ඉන්න ළමයින්ගේ සබකෝල වැඩි හාමුදුරුවනේ. ඉරියොත් අප්ප උනා තියෙන්න ඕන ගානකට. පානුත්තම කොත්තු ටික. අනේ කමන්න නැහැ හාමුදුරුවනේ. හාමුදුරුව වල දැන්. හාමුදුරුවන්ගේ කෝල් එක යනකොට මම බත් කකා හිටි. දවාලගේ දාන්දිත් හරියට කෑවෙනේ. හැමදාම බටු මෝජුයි, සෝයයි, සලාදයි, පරිප්පුයි. ඒව කාලේ පායි. ඒගයි රැටවත් කටට රහට කන්න කියලා පහන්ට කියලා චිකන් කොත්තුවක් ගෙන්න ගත්තේ. අද කඩවල සේරම වහලා පෝය නිසා. නානගේ කඩේ විතරයි ඇල්ල තිබ්බේ. ඒකෙස් එන. ඒකයි එන්න ටිකක් පරක්කුනේ. මට හාමුදුරුවන්ට කියන්න දෙයක් තියෙනවා. ඕකුම් පොයකටක් කඩයක් පහනවායි. ඉතින් හාමුදුරනේ අපි සිකුරාදර කඩවල් වහන්නේ. කොත්තු කියන්නේ කොහොමත් මුස්ලිම් මිනිස්සුන්ගේ කෑම. රයිස් කියන්නේ චීනුන්ගේ කෑම. ඒකනේ හාමුදුරුවනේ හිතින් නැති වුණත් කෑමෙන් බීමෙන් හරි හැම ආගමක් ජාතියක්ම සමානයි කියන්නේ. විකාර අනේ උන්ගේ සමානක 48 යාන්තම් සුද්ධගේ නිදහස් වුණා විතරයි මුණුත් එන්නේ සුද්ධ කරපු ටිකම කරා. ඕමනම් හරියන්නේ නැහැ පාන්. කැම්පස් ශිෂ්‍යෙක් වුණාම ඔයිට වැඩිය රට ජාතිය ගැන අවබෝධයෙන් ඉන්න ෆයිනල් එක්සෑම් එක ලැබුණ රාම එකක් කරා. රාම එක? ඔව්. ඒකට ඉර වෙලා හිටියේ. ගෙදරෙන්නවත් වෙලාවක් තිබ්බෙන්. ඊයේ තමයි රාම එක ඉවර කරලා ගෙදර ආවේ. අම්මා ටිකක් අසනීපෙන්නේ හාමුදුරුවනේ. දැන් ඔය මොකක් ගැනද ඩ්‍රාම එක කරේ? මිනිසුන්ගේ දුවන ජීවිතය ගැන. ඒ කිව්වේ? ඒ කියන්නේ හාමුදුරුවනේ මිනිස්සු හීන පස්සේ දුවනවා. බැඳීම් පස්සේ දුවනවා, ආදරේ පස්සේ දුවනවා, රස්සා පස්සේ දුවනවා. අනාගතයේ සතුට වෙනුවෙන් වර්තමානයේ කැපකරන එක මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. අනාගතේ වුණත් කවදා හරි දවසක ඇත්තටම විඳින්න වෙන්නේ වර්තමානෙද කියලා. අන්න ඒ ගැන තමයි හාමුදුරනේ නාට්‍ය කරේ. ෂා, හොඳ කන්සෙප්ට් එක. බණක් කියන මිනිස්සුන්ට ජීවිතේ තේරුම් කරනවට වඩා නාට්‍යයක් කළ මිනිස්සුන්ට ජීවිතේ තේරුම් කරන්න හරිය ලේසි. අනිගේක කරන මනුස්සයෙක්ට විනෝදයක් තියෙනවනේ. ඒ කිව්වේ හැමදෙරුවනේ. දැන් බලන්න බහන්. අපි බණකට වැඩලා.
මේ සිංහල දේශය පරදේශක්කාර සතුරු ආක්‍රමණ වලින් ආරක්ෂා කර ගැනීමට අපගේ රජ දරුවන් මොහොතකට හෝ පසුබට නොවි රට ජාතිය ජාතිය ආගම වෙනුවෙන් දිවි හිමියෙන් සටන් කළේ මුවන් පසුපස ලුහු බඳිමින් ඔවුන්ව මෙල්ලකුණු ලබන සිංහ හොරලක් වගේ ඒත් වැඩක් නෑ ඔච්චර උද්වේග කරව ඔය අවස්ථාව කිව්වත් මිනිස්සුන්ට දැනෙන්නේ මිනිස්සු හැම එකටම කියන්නේ සාදු සාදු සා ඒ වගේ නෙමෙයි බහන් වලට ඔය වගේ අවස්ථාව කත කගින් පාර සක්වාඩ සන්නාට දුෂ්ට දඩන් සෑම භංග කරන්නට ගත්ත කගින් පරසක්වාන සන්නාට දුෂ්ට දඩන් සෑම භංග කරන්නට පෙන්න විකුම් මාගේ තේද දීගේ සිතුනාදේ ලාලාලා පන්නමිගු පන්නායන වෙන්නා කෙසරින්දු සුන්නා කරලන්නා බල පෙන්න්නා අද දීදු පන්නාමිගු පන්නායන වෙන්නා කෙසරින්දු ලොකු හාමුදුරුවන්ට ඇහේ මට හාමුදුරුවන්ට කියන්න දෙයක් තියෙනවා ලොකු හාමුදුරුවනේ කවි බණකට වැඩලා කවි බණ කියන්නේ එක්තරා විදිහක කලාව අන්න දැක්කද පහ මේ සිවුරෙන් වැහිලා තිබුණට සිරුරේ තියෙන කලාව බෝධි පූජා කවියකින් හරි එළියට එන එතකොට ආමතුරුනේ අර නච්ච ගීත වාදිත විසුක දස්සමාලා කියලා ඕවා ඉතින් හරියට පිළිපදින්න කියොත් ඔයාලට කවි බණක්වත් අහන්න වෙන්නේ අනික මේ සින්දුවක් කවියක් කියනවා කියන්නේ කාටවත් කරන හිංසාවක් පීඩාවක් නෙමෙයි මම පොතක කියෙව්වා මේ සරියුත් මුගලන් හාමුදුරුව දෙනමත් මොකද්ද සරගකු කියලා නාට්‍ය වගේක් කරලා තිනවා කියල මේ බුදුහාමුදුරන්ගේ කාල ඒ කතාව නම් මාත් අහලා තියෙනවා හාමුදුරුවනේ ඒ අර මේ බුදුහාමුදුරුව බණ කියන එකට බාධා කරන්න මේ දෙව්දත්තර උපු පිළිස දෙව්දත්තර නෙමේ මොන දත්තර ආවත් එදා මේ මිනිස්සුන්ව මෙල්ල කරේ බණ කියලා නෙමේ කලා අන්න දැක්කද පහන් මිනිස්සු බණට විතරක්ම නෙමේ කලාවටත් මෙල්ල වෙන දමණය වෙන පහන් හාමුදුරුවනේ පහන් දන්නෝනේ මං නාට්‍ය වලට ගොඩාක් ආසයි කියලා පහනුත් මාත් එක්ක මේ ඉගෙනගෙන කැම්පස් ගියාට පස්සේ මට කැම්පස් යන්න තියෙන ආසාව තවත් වැඩි වුණා ඕම හරි මේ පාරවත් කැම්පස් දැනගන්න ඕනේ ගිය පාරත් දශම ගානේනේ මදුනේ කොහෙද ඉතින් අර ශිෂ්‍යත් ළමයින්ටයි ඒ ලෙවල් ළමයින්ටයි එක දිගට බෝධි පූජා කර කර හිටපු නිසා මට ක්ලාස් යා ගන්න බැරි වුණා අන්න මේ පාර තෙලින්ම ලොකු ආමතුරන්ට කිව්වා මේ ක්ලාස් තියෙන දවස්වලට නම් බෝධි පූජා පටන් ගන්න හදන්න එපයි කියලා ඇයි වදි ඒක නම් හොඳයි ආමතුරුවනේ ඒ ලෙවල් වලට ඉතින් බෝධි පූජා කවිලේලා හරියන්නේ නැහැනේ හාමුදුරන්ට දෙයක් කියන්න තියෙනවා මම කොහොම හරි කැම්පස් ගිහින් පහන් වගේ ඩ්‍රාම ඩිග්‍රියක් ගන්නවා ඩ්‍රාම ඩිග්‍රිය ඔව් නාට්‍ය හා රංග කලා උපාධිය ඉතින් හාමුදුරුවෝ කොහොමද නාට්‍ය කරන්නේ ඇයි බා හාමුදුරුවන්ට පාර්ලිමේන්තු යන්න කැපනා දේශපාලනය කරන්න කැපනා. එතකොට වාහන පර්මිට් ගන්න කැපනා. මේ නාට්‍ය කරන එක කොහොමද අකප වෙන්නේ කියලා මම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට අභියාචනයක් දානවා. අභියාචනය පිළිගන්න බැහැ කිව්වොත්. බැහැ කිව්වොත් ඉතින් අංගබ්බැස කරනකොට මේක දාගෙන බෑනේ. ඒ කියන්නේ හාමුදුරුවෝ සිවුර අරිනවා. පන්දලන් චපලන් චිත්ත. සැලෙන මේ හිතාරින්ම චපලයි පහ.
බුදු හාමුදුරුවනක් කියල තියෙන්නේ මිනිස්සුන්ගේ හිත් වෙනස් වෙන්න පුළුවන් කිය. කෝදෙන් කල්පනි තාමත් කල්පනීමද නැත්තං වැඩක් නෑ හාමුදුරුවනේ ලැජ්ජ වෙන්න එපා කැම්පස් යන්න ඉන්න ශිෂ්‍යෙක් විදියට මාත් ආසයි දැනගන්න සරසවි ප්‍රේමයක සුන්දරත්වය කියන්න කියන්න මේ පැත්තෙන් ඉමීට පල්ලම් බහින මහවැලි ගඟ. උඩින් වලාකුලකට මුවා වෙලා ලැජ්ජාවෙන් වගේ ඔය දෙන්න දිහා බලාගෙන ඉන්න පුරපස නොස්සක පෝයා. ඔය දෙන්නගේ ඇඟේ ගෑවිලා ඈතට ඇදිලා යන සීතල සුළඟ. ඒ සීතලට ගුලි වෙලා ඉන්න ප්‍රේමවන්තයින් නිසා තාලෙට හෙලවෙන බඩපඳු. මොනවද හැමදෙරෝනි මේ කියන්නේ? නෑ මං කිව්වේ මේ හුලඟ නිසා හෙලවෙන බඩපඳුරු ගැන. කොයි දින් පහන් කිව්වේ නෑනේ පහන්ගේ ගෑන් ළමයා ගැන. බැඳීම් කියන්නේ දුකක් විතරයි හැමදෙරෝනි. මේ ලෝකේ හැම දෙයක්ම වෙනස් වෙනවා වගේ එයත් වෙනස් වෙනවා. අවුරුදු තුනක බැඳීම අතහැරලා වෙන බැඳීමක් හොයාගන්න. ජීවිතේ හැටි හොම තමයි හමුතුරුවනේ. පාණ්ඩ දෙන්නේ ඕකට මෙන්න වෙන හොඳ කෙල්ලෙක් එක්ක යාළුවෙ. අන්න එතකොට යෝකුන් එන්නේ සෙම හොටු පෙරාගෙන පස්සේ. මං හමුතුරුවන්ට කලිනුත් කිව්වේ. මිනිස්සය කියන සත්‍යය කවදාවත් තෘප්තිමත් වෙන්නේ ආසාවල් පස්සේ දුවලා හදි වැටෙන. අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ බැඳීම් අඩු ජීවිතයකට. ඔය කිව්වට බැඳීම් නැතුව ජීවත් වෙන්න ඕනේ කියන තරම් ලේසි නෑ. මං හාමුදුරුව කෙනෙක් වෙලත් අඩුම ගානේ ගමේ දායකෙක් හරි බැඳිලා ඉන්න. එහෙම නැතුණා නම් මට දානෙත් නෑ. එකපාරට බැඳීම් වලින් ඈත් වෙන්න මටවත් හාමුදුරුවන්ටවත් බෑ. බුදු හාමුදුරුවත් ඈත්ුනේ කොහොම අමාරුයි. පහන් මෙතන බණ කියන පාන් අභිධර්ම දන්නෝ අඩුම ගානේ පාලි වචනයක දෙයක තේරුම් දන්නෝ කැම්පස් ඉච්චෙක් විදියට ඔම බණ කියක ඉඳලා හරියන්නේ නැහැ පහ මේ බණ කියන්නේ මේ අපි ඉන්නේ පහන්ලා සටන් කරන්න ඕන කොහොම හරි මේ සමාජය වෙනස් කරන්න මෙන්න මේ සිස්ටම් එක වෙනස් කළා තාලා ආමුදුරුවනේ සිස්ටම් වෙනස් කරන්න මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරන්න ඕනේ ඒවට නායකත්වය ගන්න මිනිස්සුන්ටත් පැහැදිලි ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ මට පේන්නේ පහන් කැම්පස් එකේ පිකට් එකකටවත් ගිහිල්ලා නෑ වගේ. කොල්ලෙක් නේද? කැම්පස් එකේ ඉන්න අපේ උන්වහන්සේලා පිකට් වලට වැඩලා කඳුළු ගෑස් වල ඉඳිනව දකින්නකොට අපේ ලේක්ක කියනවා. ඒව දකින්නකොට කැම්පස් යන්න ඕන කියලා හිතෙනවා. හාමුදුරුවෝ පිකට් එකට වඩින්න කලින් කැම්පස් එකට වැඩලා ඉන්නකො. එතකොට අනිත්‍ය අවබෝධ කරගන්න ගොඩාක් ලේසියි. බල හිතුව මදි හිතන්න පාපි තවදුරටත් ආවාසකට වෙලා පිම්බත් ගිල ගිල ඉඳී කිය හඳුරුවනි මේ පීඩිත පන්ති වෙනුවෙන් කරන අරගල වෙනුවෙන් අපි මරාගෙන මැරෙන්නවත් ලෑස්ති හඳුරුවනි කඳුළු ගෑස් වලින් වෙඩි උණ්ඩෙන් මේ අරගල නවත්තන්න පුළුවන් වුණා නම් මේ අරගල නවතිලා ගොඩක් කල් එකෙක් මැරෙකට තවම හඳුරුවනි මට හාමුදුරුවන්ට කියන්න දෙයක් තියෙනවා මං හිට ආරණ්‍ය එකට යනවා නවතින්න මේ කාලේ අපේ අම්මා හිතේ අමාරුවෙන් ඉන්නේ හාමුදුරුවන්ට පුළුවන් නම් අපේ ගෙවල් පැත්තේ ගිහින් අම්මගේ හිතයි දෙන්න බණ පදයක් දෙකක් කියන්න
යන්න. Anuttaram punyakettam lokassa.